සුබ දවසක් ඉතින් ඔන්න අදත් ඔයාලා හැමෝම වෙනදා වගේම ජානකීස් කිචන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ඉතුරු බත් වලින් උදේට රෑට නියමයට සෙට් වෙන ලේයර් තුනේ ෆ්‍රයිඩ් රයිස් එග් ඕම්ලට් එකක් හදන විදිය. ඉතින් මේ ලේයර් තුනේ ෆ්‍රයිඩ් රයිස් එග් ඕම්ලට් එක හදන්නත් පහසුයි, ඒ වගේම තමයි හරිම රසයි. පෝෂණේනුත් අඩුවක් නැහැ. අපි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව මේ රසම රස ලේයර් තුනේ ෆ්‍රයිඩ් රයිස් එග් ඕම්ලට් එක හදන්න අවශ්‍ය කරන්නේ මොනවද හදන්නේ කොහොමද කියලා බලමු. සෝස් පෑන් එකක්, ඒකේ නංගල් 8ක විතර ඩයමීටර් එක තියෙන සෝස් පෑන් එකක ඔලිව් තෙල් මේස හැන්දක් රත් වෙන්න තියෙනවා. ඔලිව් තෙල් වලට ඔයාලට කැමති තෙල් වර්ගයක්, බටර්, මාජරින් ඕනෙම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. තෙල් ටික අන්තිමට රත් වෙනකොට හීනියට කෑලි කපපු සොසේජ් එකක් දානවා. විනාඩියක් විතර සොසේජ් එක කලවම් කරලා බදිනවා. ඊළඟට මේකට හීනියට කෑලි කපපු ලුණු කොළ කෝප භාගයක් දානවා. තත්පර 30ක් විතර මේ දෙක කලවම් කරනවා. ඊළඟට මේ සෝස් පෑන් එකට ඉතුරු බත් කෝප්පයක් දානවා. බත්, සොසේජස්, ලුණු කොළ හොඳින් කලවම් කරනවා. ඉතින් මම මේක හදන්න ගෙදර ඉතුරු වෙලා තිබ්බ බත් තමයි අරගත්තේ. ඉතින් ඔයාලට ගෙදර ඉතුරු බත් නැත්නම් බත් තුයලා වුණත් අරගන්න පුළුවන්. සොසේජ් ලුණු කොළ එක්කලා බත් ටික හොඳින් කලවම් කරනවා. ඉතින් මේක ටිකක් සැරට කන්න කැමති කෙනෙකුට මේකට ගම්මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරන්න පුළුවන්. මේ ටික බැදිලා හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් හැදෙනකොට මේ වගේ මැද්දෙන් පොඩි ලිඳක් හදනවා. ඒ ලිඳට සෝය් සෝස් මේස හැන්දක් දානවා. ඊළඟට සෝය් සෝස් එකත් එක්කලා මේ බත් ටික හොඳින් කලවම් කරලා ෆ්‍රයිඩ් රයිස් එක හදනවා. සෝය් සෝස් වල ලුණු තියෙන නිසා මම මේකට ලුණු එකතු කරන්නේ නැහැ. ඊළඟට මේ ෆ්‍රයිඩ් රයිස් එක හොඳට කලවම් කරලා ඉවර වෙලා හොඳින් ලෙවල් කරනවා. ස්පැචුලා එකෙන් මේ වගේ ගානට රවුමට ලෙවල් කරගන්න පුළුවන්. ඉතින් මේකේ පළවෙනි ලේයර් එක තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එක. මේ ෆ්‍රයිඩ් රයිස් එක වැහෙන්න උඩින් මොසරෙල්ලා චීස් දානවා. මොසරෙල්ලා චීස් කෝප තුනෙන් එකක් විතර මේකට එකතු කරනවා. චීස් ටික මෙල්ට් වෙනකල් ලෝ හීට් එකේ තියෙනවා. ඉතින් මේකේ දෙවෙනි ලේයර් එක තමයි මොසරෙල්ලා චීස්. ඊළඟට මේ චීස් වලට උඩින් බිත්තර දෙකක් හොඳට විස් කරලා ඉවර වෙලා මේ වගේ දානවා. වහලා විනාඩි 5ක් විතර ලෝ හීට් එකේ තියෙනවා. ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් ඕම්ලට් එකේ තුන්වෙනි ලේයර් එක තමයි අපි විස් කරලා දාපු බිත්තර. ඉතින් මේ ඕම්ලට් එක හොඳට ලස්සනට යටිම ෆ්‍රයිඩ් රයිස් ලේයර් එකක්, ඊළඟට චීස් ලේයර් එකක්, ඊටත් උඩින් බිත්තර ලේයර් එකක් තියෙනවා. ඉතින් මේක හරිම රසයි, ඒ වගේම තමා ගුණත්, ඒ වගේම හරිම ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ලේයර් තුනේ ෆ්‍රයිඩ් රයිස් එක ඕම්ලට් එක සෝස් පෑන් එකෙන් ප්ලේට් එකකට දැම්මා. ඊළඟට පයිපින් බෑග් එකකට කෙචප් ටිකක් දාලා මේ වගේ ඩොට් ටිකක් තියෙනවා.
කෙචප් ඩොට් ළඟින් හොඳින් හොදපු මුරුංග කොළ ටිකක් තියලා මේක තව ටිකක් අලංකාර කර ගන්නවා. ඉතින් ඔයාලත් මේ වගේ ලේයර් තුනේ ෆ්‍රයිඩ් රයිස් එක් ඕම්ලට් එකක් හදලා බලන්නකෝ රස. ඒ වගේම හදාගන්නත් හරිම ලේසි. ඉතින් මගේ මේ ලේයර් තුනේ ෆ්‍රයිඩ් රයිස් එක් ඕම්ලට් එකත් එක්කලා දිගටම රැඳී හිටි ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එක දීලා ඔයාලගේ වටිනා අදහසුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.